around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. I-O-1. News First Ratri Dahaya Pradhan Kruthi Prakashya Samagin Mama Ashen Taraka. Mama Koshilali Anage. Navarudu Davin Tavatin Haritama Hura Dekak Pamanaka Kodikali Akitin Mekali to Deb Sudanam. Ratri Dahaya Pradhan Kruthi Prakashya Das Dahata Vashidala Apikudu Vedirinaka. රටවල් රැසකට නව වසර උදා වේ 2019 පිළිගන්නට ශ්‍රී ලංකාවත් සූදානම්. දාන මෙවුරි තාම හොඳයි ඒ උනාට මේ රටේ තියෙන තත්ත්වය නම් ගන්න සංසාරයක් නැහැ. 2019 රට හමු ඇති ආර්ථික අභියෝග. අනවශ්‍ය දේවල් සඳහා මුදල් වැය කළොත් පොලි අනුපාතයේ ඉහළ යාම වළක්වා ගැනීමටත් බැරි වෙනවා. මෙරටදී අත්අඩංගුවටම හෙරොයින් තොගය දෙහිවලින් හමු වේ. Singapore givisuma pilibanda vidvat committee vaarthave nirdesha pilibanda vrutivedinge dadi avadhanaya mema vaarthawa margin malik samarawikrama amethuma pahadiliwama niti raamuyen pita weda kara kiyala tibena kota ema maathyanse nawata malik samarawikrama etumaata math denawa nam api me mokadda karanne kiyana eka apitath prashnaya දෙහිවල ප්‍රදේශයේදී අද පස්වරුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 278කට ආසන තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අතනකුරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ හෙරොයින් තොගේ වටිනාකම රුපියල් මිලියන 3000කට අධික බවයි. ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම හෙරොයින් තොගේ සමග සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර එම මෙහෙයුමේදීම කොකේන් කිලෝග්‍රෑම් 5ක්ද තම බහරයටගත් බව පොලිසිය පැවසුවා. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම හෙරොයින් තොගය මේ වර්ෂයේ මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් ප්‍රමාණය බවයි. 72යි කොනේ 272. ඒ මේ වගේම ව්‍යාජ පතුරු වල තිබුණු හෙරොයින් මේ ඒක පොකට තියෙන හෙරොයින්. මේ දෙමහල් නිවසේ සෑම ස්ථානයකම වගේ මේ හෙරොයින් තොගය තනින් තන දමා තිබුණා සංගවා තිබුණා. මේ සැකකරුවන් දෙදෙනාම පසුගිය දෙසැම්බර් 23 වෙනිදා ලංකාවට ඇවිත් තිබෙනවා. මේ වෙද්දි අනාවරණය වෙලා තිබෙනවා මුළු ලංකාවටම හෙරොයින් බෙදා හරින ලද ප්‍රධානම ආරක්ෂිත ස්ථානය වශයෙන් මේ සැකකරුවන් පවත්වාගෙන ගියේ මේ දෙමහල් නිවස කියලා. නව වසරට ජනතාවගේ සූදානම කෙබඳුද? මේ ඒ පිළිබඳව අප කළ විමසා බැලීමක්. අද 31 වෙනිදා හෙට අලුත් අවුරුද්ද උදා වෙනවා. ඉතින් අපිට දැක් ගන්න පුළුවන් මිනිසුන් කොහොමද 31 වෙනිදා මේ අලුත් අවුරුද්දට සූදානම් වෙන්නේ කියලා. ඉතින් නම් මේ මිනිසුන්ගෙන් අහලා බලමු කොහොමද අලුත් අවුරුද්දට ඒගොල්ලන්ගේ දින අදහස කියලා. වෙලඳාම නම් පොඩ්ඩක් ලබ මේ මීට ඉස්සෙල් වසර වලට වැඩිය පොඩ්ඩක් අඩු වුණා. ඒත් අපි ඉතින් ලදරෙන් සතුටු වෙලා අපේ අපිට සන්තෝෂයි මේ ලැබීම. රෙදි අඩු වෙනවද මේ අවුරුද්දේ? ආ ඩොලර් බල්ලා තමයි ඒක රෙදි අඩු වෙනවද වැඩි වෙනවද කියන්නේ. ඉතින් යාරේ 250 නේ 200ක් වෙනවා. කොළඹින් පිටත ජනතාවගේ අවුරුදු සූදානම් පිළිබඳවද අප විමසා බැලුවා. හැම ගොවි බිමක් මුමුරු කරලා තියෙනවා මේ පාර හොඳ අස්වැන්නක් ලැබේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ රජයට දැම්මම මැදිහත් වෙන්න මේ ගබඩා ටික සුද්ධ පවිත්‍ර කරගෙන දැම්මම මොකද අවසානයේ තියලා මේවා ගබඩා නැහැ අරේ මේ කතන්දර කියන්න ගත්තොත් මේ පාරත් වී ටික කුණුකොල්ලට අපිට ලැබෙන අවුරුද්දේ වෙනකොට මේ අපිට මේ මොය හදා ගන්න පුළුවන් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද වහරංකාද අපි ඊ දිනෙක මැරෙනවද මෙතන. ඉතින් විවිධ අදහස් තියෙන ජනතාව අපිට හම්බුණා. ඉතින් 2018 වර්ෂයේ මොන අඩුපාඩු තිබුණත් 2019 වර්ෂයේ සුබදායි වේවා කියන ප්‍රාර්ථනාව තමයි මේ ජනතාවගේ සිත් තුළ තිබුණේ. ඉතින් News First Reading අපිත් ප්‍රාර්ථනා කරන්නේ 2019 මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සුබදායි අවුරුද්දක් වේවා කියලා. මම චානුක පෙරා News First Reading කොළඹ කොටුවේ සිට.
2019 තුළ මෙරට ආර්ථිකය නිවැරදි මාවතට ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු ඇතැයි අර්ථ ශාස්ත්‍රඥයින් පෙන්වා දෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ මැතිවරණ ඉලක්ක කර මහජනයා වෙත වැඩි වශයෙන් සහන සැලසීම වෙනුවෙන් රාජ්‍ය වියදම් ඉහළ දැමීම අනතුරුදායක බවයි. මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති ආර්ථික දත්වලට අනුව 2018 වසර තුළ මෙරට ආර්ථිකය කැපී පෙනෙන පසුබෑමකට ලක් වුණා. 2018 වසරේ දෙවන කාර්තුවේ 3.6% වූ ආර්ථික වර්ධන වේගය තුන්වැනි කාර්තුව වන විට 2.9% දක්වා පහළ ගොස් ඇති බව මහබැංකු දත්තවල සඳහන්. සිව්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යනු ඇති බව මහබැංකුවේ අදහසයි. මේ අතර ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් ඉහළ යාම පසුගිය වසර තුළද දක්නට ලැබීම තුළ වෙළඳහිඟිය පුළුල් වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙනවා. රජයේ සුරැකුම් පත්තා කොළඹ කොටස්වලඳ පොලේ විදේශීය ආයෝජන විශාල ලෙස රටින් ඉවත්ව යාමද දක්නට ලැබුණේද මේ වර්ෂය තුළයි. මේ සියල්ල හමුවේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 16%කින් අව ප්‍රමාණය වුණා. විදේශයන්ගෙන් ගත්ත ණය තියෙනවා. අපි ඒ ගත්ත ණය ගෙවන ක්‍රමවේදයන් පිළිබඳව පුළුල්ව සොයා බලන්නට ඕනේ. ඒ වගේම ණය ගන්න ප්‍රමාණය අඩු කළ යුතුව පවතිනවා. 2018 අග කාර්තුවේදී අපි අත්දැකපු දෙයක් තමයි මේ රටේ සේවා වියුක්ති අනුපාතයේ නැවතත් වැඩිවීමක් ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම 2018 අවසාන වෙන විට පිටරටට මේ රටින් යන අයගේ සංඛ්‍යාව අඩු වීමක් සහ ඒ අය මේ රටට එවන මුදල් ප්‍රමාණය අඩු වීමක් අපි දකිනවා. ඒ වගේම අපි දැක්කා 2018 මේ රටින් භාණ්ඩ අපනයනය කරන අය ඒ අපනයනය කරන භාණ්ඩවල ඩොලර් ප්‍රමාණය මේ රටට ගෙනීමට මැලිකමක් දක්. සැරෙන් සැරේට අපේ ප්‍රතිපත්ති වෙනස් කරනවා. ලංකාවේ තියෙන ගැටලුවක දැන් මාස දෙකක් එක ප්‍රතිපත්තියක් ගන්නවා, ඊළඟ මාස තුනෙන් ආයෙ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. මුදල් අමාත්‍ය මංගල සම්රවිර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ලබන වසර තුළ මූල්‍ය පහසුකම් යළි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන බවයි. මං හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සපයයි කියලා මැතිවරණ සඳහා. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම වෙලාවෙම දිනු වෙන රටවලට කියන්නේ ඔවුන්ගේ ආර්ථිකය තර්කානුකූල කරලා නිෂ්පාදනය වැඩි කරගෙන ඒ අයට රැකියා දීලා ඒ මාර්ගයෙන් රට වෙළඳපොළ ක්‍රමය දියුණු කරගත යුතුයි, නැත්නම් රටේ වෙළඳපොළ විවෘත කරලා වෙන රටවල භාණ්ඩත් එක්ක තරඟකාරීත්වයක් ඇති කරලා රට දියුණු කළ යුතුයි කියලා. මොකද දැනට වුණත් ඒගොල්ලොන්ගේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මතය තමයි ඛනිජ තෙල් මිල සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරලා මේ රටේ මේ විදේශීය මිලට සැපයිය යුතුයි කියන එක තමයි ඒගොල්ලන්ගේ දැනටත් තියෙන තර්කය. ඒගොල්ලෝ කියන්නේ ලෝක වෙළඳපොළෙන් ගෙනල්ලා ඒ ගේන බහණ්ඩ සහන මිලට පාරිභෝගිකයන්ට නොදිය යුතුයි කියන එක තමයි ජාත්‍යන්තර මුල් අරමුදලේ මතේ. ඉතින් ඒ නිසා අපි දේශපාලන වශයෙන් ප්‍රතිපත්ති සකස් කරලා ඒ දේශපාලන ප්‍රතිපත්ති සඳහා ජාත්‍යන්තර මුල් අරමුදල යොදා ගන්න ගියොත් මම හිතනවා ඒක ඒ තරම් පහසුවෙන් කරන්නට පුළුවන් වෙන කාරණයක් නෙවෙයි කියලා. දැන් මේ මැතිවරණ වර්ෂයක් නිසා රජයේ වියදම වැඩි කරන්න හදනවා. නමුත් මැතිවරණ සඳහා වන ඍජු වියදම නෙවෙයි, ඒ වක්‍රාකාරයකට මුදල් මිනිසුන් අතර ගමන් කරනවා නම් ඒක රටේ උද්ධමනය කරහා බලපානවා. අනවශ්‍ය දේවල් සඳහා මුදල් වැය කිරීම අඩු කරන්නට වෙනවා. ඒ මොකද අනවශ්‍ය දේවල් සඳහා මුදල් වැය කළොත් එහෙම ශ්‍රී ලංකා මහ බැංකුවට බැරි වෙනවා තමන්ට තියෙන මූල්‍ය ප්‍රතිපත්තිය පාවිච්චි කරලා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම වළක්වා ගැනීමටත් ඒ වගේම පොලි අනුපාතයේ ඉහළ යාම වළක්වා ගැනීමටත් බැරි වෙනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ විද්වත් කමිටුවේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපතිතුමාට බහර දුන්නා. එය මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. එහි අන්තර්ගත කරුණු පිළිබඳව අද විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. ඉතාම පැහැදිලිව කමිටුව අවසන් වාර්තාවෙන් කියනවා සිංගප්පූරු ගිවිසුම සකස් කිරීමේදී අදාළ ක්‍රියාදාමය ආරම්භ කිරීම සඳහා නිසි අධිකාරී බලයක් විධිපත් පරිදි ලබාගෙන නැහැ. මේ කමිටු වාර්තාවේ පැහැදිලිවම කියනවා මෙන්න මේ විදිහට. මේ ක්‍රියාදාමය ආරම්භ කිරීම සඳහා විධිමත් කැබිනට් අනුමැතියක් ලබාගත්තේ නැහැ කියන. දැන් කාටද මෙච්චර දවසක් මලික් සමරවික්‍රම ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පවා බොරු කිව්වේ කැබිනට් අනුමැතිය ගත්තයි කියලා. ගිවිසුම අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර විධිමත් පරිදි පූර්ණ අනුමැතියක් අරගෙන නැහැ. කන්ඩිෂනල් අප්‍රූවල් එකක් විතරයි දීලා තියෙන්නේ. කන්ඩිෂනල් අප්‍රූවල් කොන්දේසි සහිත අනුමැතියක් නම් දුන්නේ. ඒ කොන්දේසි ටික සම්පූර්ණ කළ නැවත වතාවක් කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් විය යුතුයි. ඒකේ පැහැදිලිවම කියනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දී තිබෙන්නේ කොන්දේසි තුනකට යටත් කරලා. ඒ කොන්දේසි තුන එක කොන්දේසියක් තමයි නීතිපතිවරයාගේ අනුමැතිය. නීතිපතිවරයාගේ අනුමැතිය ලබා දීලා තිබෙන්නේ තවත් කොන්දේසි කීපයකට යටත් කරලා. ඒ කොන්දේසි කිසිවක් සපුරා නැති බව. එතකොට ඒ කියන්නේ මලික් සමරවික්‍රමතුමා රජයේ
නිලධාරීන් සිතාමතා රජයේද කැබිනට් මණ්ඩල නොමග ඇරමින් කටයුතු කර ඇති බව පැහැදිලිව පේන්න තියෙන කරුණ. ඒ කියන්නේ රජයේ මුදල් අවභාවිතා කරලා තියෙනවා. ජනාධිපතිතුමා ඊට පැහැදිලිව මිල්ලනවා මේකට ජනාධිපති කොමිසමක් පත් කළා. ඊට බලතල සහිත කොමිසමක් මගින් මේ වැරදිකරුවන්ට අවශ්‍ය දඬුවම් දීම සඳහා ක්‍රමවේදයක් සැලැස්විය යුතුමයි. මේ කරපු හොර වැඩේ වහාම මේ හොර වැඩේ නවතා ගැනීම සඳහා අවශ්‍ය ඉතුරු සියලු ලිපි ලේඛනත් ඉදිරිපත් කරන මෙන් අපි මෙම පාර්ශවයෙන් ඉල්ලා සිටිනවා. හේතුව තමයි දැන් නැවතත් මලික් සමරවික්‍රම ඇමතිතුමා මෙම අමාත්‍යාංශෙම ඇමති ධුරයක් දරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙම වාර්තාව මගින් මලික් සමරවික්‍රම ඇමතිතුමා පැහැදිලිවම නීති රාමුවෙන් පිට වැඩ කරා කියලා තිබෙන කොටත් එම අමාත්‍යාංශේ නැවතත් මලික් සමරවික්‍රම ඇමතිතුමාටවත් දෙනවා නම් ඒ ඇමතිතුමාම ඉතුරු කිවිසුණු තස්සන් කිරීම සඳහා කටයුතු කරනවා නම් අපි මේ මොකද්ද කරන්න කියන එක මේ රටේ ජනතාව මොනවද මේ වෙන්නේ කියන එක අපිටත් ප්‍රශ්නයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ අනුරාධපුර පූජා නගරයේ සංචාරයක නිරත වුණා. අනුරාධපුර පූජා නගරයට පැමිණි ජනාධිපතිතුමන් ප්‍රථමයෙන් ජයශ්‍රී මහබෝ සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ රුවන්වැලි මහ සෑයටයි. එහිදී ජනාධිපතිතුමා ඇතුළු පිරිස ආගමික වතාවත් වලද නිරත වුණා. මහා මාත්‍යාදීන් විසින් නැත්තම් ජීවමාන දන්ත ධාතුන් වහන්සේට මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අපේ රටේ තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි අපි කොතෙක් දුරට රට ගොඩනගන්නද අවංකද කියන ප්‍රශ්නය. දේශපාලන ශාස්ත්‍රයේ ගත්තාම නොයෙකුත් කතා බහ සංවාද සාකච්ඡා ඇති වෙනවා. නමුත් ඒ අතරතුර අපි බලන්නට ඕනේ රට වෙනුවෙන් කී දෙනෙකුගේ අවංකභාවය සහ දේශපාලනයට අවශ්‍ය පවිත්‍රභාවය තියෙනවද කියන කාරණාව. ඒ නිසා අපි 2019 වර්ෂයත් නම් කරලා තිබෙන්නේ මම දේශපාලන ශාස්ත්‍රය තුල කටයුතු කිරීමේදී දූෂණයෙන් තොර වැඩ කරන වර්ෂයක් බවට පත්වීම කියලා. ඒ තුල අපි බලාපොරොත්තු වන තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමත් ඒ වගේම යහපත් සමාජයක් ගොඩනැගීමත් මම හිතනවා සෑම කෙනෙකුගේම වගකීම් සහ යුතුකම් ඉටු කිරීම තුල කරන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා හා SP දිසානායක මහතා ස්ථාන දෙකකදී පළ කළ අදහස් මේ. දැන් අපේ රවුෆ් හකින් කැබිනට් අමාත්‍යතුමා මේ රැස්වීමේ ඇවිල්ලා රටේ තත්ත්වයයි අතීතයයි සියලු කරුණු කියන්නේ. අපේ කැබිනට් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා මේ රැස්වීමේ තමුන්නාස්සලාට බොහෝ කරුණු කියන්න ඇති. අපි ලකී ජයවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා මේ රැස්වීමේදී බොහෝ කරුණු කියන්න ඇති. මේ ලොකු කණ්ඩායමක් ට්‍රැක්ටර් දාලා හාපු මේ රැස්වීමේ දැන් මේ මොකක්වත් නැති මොට වූ ලීනගුල ඇවිල්ලා මේකේ මොනවා හාන්නද කියලා මම මේ කල්පනා කරේ. මිත්‍රවරුනි, SPR නමේ මහසෝමන කතා කරත් රුපියල් කෝටි 50කටවත් ඇමතිකමකටවත් රංගේ බණ්ඩාරගේ චරිතය විකුණයි කියලා හිතනවද? ඉතින් මේ අවිතුරා නෑ මිත්‍රවරුනි. රංගේ ඔය කයිවාරු ගැහුවත් රංගෙට මම කතා කරේ නෑ. මට තමයි එයා කතා කරේ. ඒ වෙලාවේ තමයි මං ඇහුවේ ඔයා එනවද කියලා. තුන්වෙනි සැරේ කතා කරපො. ඒ එතුමා තේරුම් ගන්න ඕන අගමැතිතුමා මේ ඒ දීප පොරොන්දු ඉටු කරන්න එතුමාට බෑ. එතුමාට බෑ මේ ආණ්ඩුවේ 30ට එහා යන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා මැද හමුවේ වැඩිදුරටත් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. ඉතම ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සියලු දෙනාම අරගෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක අවුල් ආණ්ඩුවකට යනවායි කියලා මේ අමතනම කතා වෙනවා. එතුමියට එහෙම කවුරුවත් ගන්න බැහැ. හැබැයි ඉතින් ඇමති කල නැති වෙච්ච සමහර අයට හිත අමාරුයි. ඉතින් ඇයට ඔන්න යන්න පුළුවන්. ඉතින් ඒක පිළිබඳව අපට ගැටලුවක් නැහැ. ඒ අය අරගෙන චන්ද්‍රිකා මැතිනියටත් ඔන්න යන්න පුළුවන්. ඒක පිළිබඳව අපට ගැටලුවක් නැහැ. නමුත් මේ දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක්. පසුපෙලේ මන්ත්‍රීවරුන් අති දැවැන්ත වැඩ කටයුත්තක් සිදු කරා. මේ දේශපාලන අර්බුදයේ නැවතත් මේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව බලයට ගන්න ඒ අයටත් සාධාරණයක් ඉටු විය යුතුයි. කෙසේ වෙතත් අපි අමාත්‍ය ධූරයක් ලබා ගන්න ලබා දුන්නොතින් මීට වඩා වැඩි සේවාවක් සිදු කරන්න හැකි වෙනවා. තවත් ශක්තිමත් වෙලා ඕනෑම ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න හැකි ශක්තිය අපිට එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ජනතාව හරියට තීන්දුව කරයි. ජනතාව දන්නවා දැන් මේ ආණ්ඩුවට බෑ කියලා.
අනාගතයේදී මේ මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරනවා. මේ දවස් 50ක වගේ කෙටි කාලයකදී ගත්ත තීරණයක හුඟක් මේ රට හුඟක් පස්සට ගිහින් තියෙනවා. සමහර ඇමතිවරුන්ට තියෙන ආයතන 40-50ක දේව කරන්න පුළුවන්ද කියන එක බලන්නත් ඕනේ. ඉතින් ඇමතිවරයෙක්ගෙන් වැඩක් කරගන්න පුළුවන් නම් ඇමතිවරයෙක් වැඩි වීම ගැන එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒක සාධාරණ වැඩි වීමක් වෙන්න ඕනේ. කැබිනට් මණ්ඩලයේ ඉන්නවා දූෂණයන් වලට සම්බන්ධ කොමිෂන් වල වාර්තාවල නම් තියෙන පුද්ගලයෝ. කිව්වා මේ බැඳුම් කර වංචාය වෙච්ච හොරකම ගැන කිව්වා. ඒ වාර්තාව අනුව එකවරක් මුදල් ඇමති හිටියට රවි කරුණානායක ඇමතිකම දාලා යන්න වුණා. රාජ්‍ය ඇමති සුජීව සේරසිංහ බැඳුම් කරේ වංචාවක් නෙමෙයි කියලා කියන පොතක් ගැහුවා. එහෙනම් දූෂිතයන් හැටියට ඉන්න ඇමතිවරු වහාම ඉවත් කළ යුතුයි. දූෂණයන්ට සම්බන්ධ කොමිෂන් සභාවල කොමිෂන් වාර්තාවල නම් තියෙන පුද්ගලයන් වහාම ඉවත් කළ යුතුයි. දිනවා එහෙම නැති වුණොත් එහෙම 2019 අවුරුද්දත් එක හොරෙක් කවත් හිරේ නොයා හොරු රකින්න වසරක් බවට පත් වෙන එක වළක්වන්න වහම නීතිය ක්‍රියාත්මක කරවන්න කටයුතු කරන්න කියන එක තමයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ අපි මේ වෙලාවේ අවධාරණය කරලා කියන්නේ. ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවකින් පිරිසක් අද යලිත් විරෝධතාවයක නිරත වුණා. ස්වාධීන රූපවාහිනී අර්බුදය අද පෙරවරුවේ සෙවකින් ආරම්භ කළ විරෝධය පසුරුවවන තෙක්ම පැවැත්වුණා. සෙවකින් චෝදනා කරන්නේ ආයතනයේ පසුගිය කාල සීමාව තුළ බරපතල අක්‍රමිකතා රැසක් සිදු වෙ ඇති බවයි. මේ ආයතනයේ සේවකයෝ 700කට ආසන්න සංඛ්‍යාවක් රාජ ස්ථීර සේවකයෝ ඉන්නවා. මේ 700 ගානෙන් 400කට වැඩි ගානක් අපි ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු මේ ලියුමට අත්සන් කරා. ඒක ඉදිරිපත් කරපු කාරණා තමයි අපේ ආයතනයේ ෆික්ස්ඩ් අපිට තිබුණ ස්ථාවර තැන්පතුවේ සල්ලි මේ අවුරුදු 3-4 ඇතුළත කෝටි 64කට වැඩි ඇදලා තියෙනවා. ඒ වගේම තමයි 2015 ඉඳලා ආයතනයේ උපරිම ලාභ ලැබපු ආයතනයක් අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා. 2016-17 අපි අලාභ ලබන ආයතනය බවට පත් කරලා අපිට දෛනිකව මාසිකව ගෙවන්න දරන්න ඕන වියදම් ටිකවත් අපිට හොයා ගන්න බෑ. ඒ ටික කරන්නයි ඒගොල්ලන්ගේ පෞද්ගලික ආයතනවල ඔවුන් විසින් නිෂ්පාදනය කරන වැඩසටහන් මේ ආයතනය තුල ප්‍රචාරය කරලා ඒ ආයතනවල ඒගොල්ලන්ට සල්ලි හම්බ කරගන්න තමයි මේ සල්ලි ඇදලා තියෙන්නේ. දේශපාලන පත්වීම එපා කියන එක තමයි අපි මේ කියන්නේ. 60 පැනපු මිනිස්සු උසස් තනතුරු වලට අරගෙන ලක්ෂ ගණන් පඩි දෙනවා වෙනුවට මේකෙ ඉන්න මිනිස්සු පත් කරගන්න. මේක ඒකාධිපති වියරුවක්. මේ ඒකාධිපතිත්වයෙන් මේක පාලනය කරන්න බෑ. මේකින්නේ නිර්මාණකරුවෝ, මේකින්නේ ජනමාධ්‍යකරුවෝ. ඔවුන් මේ ඒකාධිපතිත්වයට නැමෙන සුළු පිරිසක් නෙමෙයි. ඔවුන් රටේ ජනතාව වෙනුවෙන් වග කියන්න ඕන. පාලකයන්ට ඕන විදියට රෙදිය පුල්ලන්න දෙන්න බෑ මේ නාලිකාවල. මේවා ජනතාවගේ සල්ලි. අපිට ඕනේ අපේ ආයතනේ රැකගන්න විතරයි. සුදුසුකම් තියෙන ඕනම දේශපාලන පක්ෂයක කෙනෙක්ට මේ නිවැරදි ක්‍රමවේදයට සම්මුඛ පරීක්ෂණ තියලා වැඩ කරන්න එන්න කියන්න. අපි ලෑස්ති වැඩ කරන්න. අපි ලෑස්ති මේ ආයතනය ගොඩ ගන්න. ඒ වෙනුවෙන් තමයි මේ හැමෝම එකතු වෙලා ඉන්නේ. විරෝධතාව පැවති අතර වාරයේ ස්වාධීන රූපවාහිනී පරිශ්වයට දැඩි ආරක්ෂාවක් ද යොදා තිබුණා. නියුන් දරු ප්‍රසූතියක් සඳහා කාසල් වීදිය කාන්තාරෝහලට ඇතුළත් කළ මවක් මිය යාම සම්බන්ධයෙන් ඇයගේ ජාතීන් සැකපල කරනවා. මීගොඩ පදිංචිව සිටි මියගිය සුජීවා මෙදර්ශනී පසුගිය 28 වනදා කාසල් වීදියේ කාන්තාරෝහලට ඇතුළත් වූයේ නියුන් දරු ප්‍රසූතිය සඳහායි. ඒ වෛද්‍ය උපදෙස් අනුවයි. බබාල දෙන්න ලොකු වැඩි කීලිවල ඩොක්ටර් කිව්වා ඇඩ්මිට් කරන්න කියලා කාසල් එකේ. ඒ දෙන්නට ඉන්ජෙක්ෂන් එකක් දීලිවල ඉක්මනට එළියට ගන්න ඕන කියලා බර වැඩි නිසා ඒ ඉන්ජෙක්ෂන් එක දුන්න දවස් එකහමාරක් විතර කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එයාට ඊට සීනි වැඩි වෙලා තිබ්බා 240ට වගේ. එයාට එන්සීලුනි දීලා තිබ්බා කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අපි ඒ දවස් දෙකකට පස්සේ දවල් ගිහිල්ලා මෙයාට කෑම් බීම ඔක්කොම දීලිවල බලලා කල්ලා කිසිම අමාරුවක් තිබ්බේ නැහැ. ගෙදර හිටිය විදියට හිටියා. අපි ඇවිල්ලා එදා දවසේ රෑ 8ට විතර තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. මෙයාට මම එකහෙලා කියන්නේ මේක ඩොක්ටර්ස්ලගේ මේ නොසලකිලිමත්කම නිසා තමයි මේක වෙලා තියෙන්නේ. කෙසේ වුවද මරණ පරීක්ෂණයේ සඳහන් වන්නේ ඇයගේ පෙනහළු තුළට ජලය එක්වීම හේතුවෙන් ශ්වසන අපහසුතාවයකට ලක් වී ඇය මිය ගොස් ඇති බවයි. ගැබ තුළ සිටි දරුණ දෙනා පිටතට ගන්නා විට ඔවුන්ද මිය ගොස් සිටි බව ඥාතීන් පවසනවා. මියගිය සුජීවා පාසල් යන වයසේ පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක්. අදාළ මේ යාම පිළිබඳව අප කාසල් වීදියේ කාන්තාරෝහලේ වැඩබලන අධ්‍යක්ෂතුමාගෙන් විමසීමක් කළා. මේ පිළිබඳව වෛද්‍යවරයා සානකපීල් මෛත්‍රී කතා පරීක්ෂා කළ තිබයි. මේ වෙලාවේ වෛද්‍යවරේ පාටි දිකට මිදලා තිබෙනවා. මම හිතන්නේ ඒක නම් හරි ගැටලුවක් වෙනවද ඔය පාර්ශ්වයේ අයට ඒ සඳහා පරීක්ෂණයක් කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නත් පුළුවන්. ඔහල පැත්තෙන් කරන්න පුළුවන් ඉතින් අපි කරා.
ලංකා ගුරු සේවා සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඔවුන්ට එල්ල කළ චෝදනාවකට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්. ලංකාවේ තියෙන අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සහ ණයදෙන සමිතිය කියලා මේක අද පාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යක්ෂක මණ්ඩලයක්. මට මතකයි කුරුණෑගල නුවරපාර ගැට්ටුවාන කියන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගත්ත 1,25,00,000 නීතිඥ කටයුතු කරලා තියෙන්නේ සුනිල් වටගල මහත්තයා, ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාතේ පළාත් සභා මන්ත්‍රීවරයා. එතුමා නීතිඥ ගාස්තු නොතාරිස් ගාස්තු අරගෙන තියෙනවා 1,25,000,000. මම අහන්නේ මෙච්චරයි. මේකද අනුර කුමාර දිසානායකලගේ දූෂණයෙන් තොර පාලනය? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකද? මේ සමිතිය මිලියන 1,000,000,000 මහජන බැංකුවට උගස් තියලා දැන් තියෙනවා. වසන්ත හඳපාන්ගොඩ ගැන මම වෙනම කියන්නම්. ඉස්සෙල්ලා අපි විශේෂයෙන් මේ චෝදනාවලට පිළිතුරු දෙන්න ඕන. ලංකා ගුරු සේවා සංගමයේ 2009-2011 කාලයේ සීමාව තුළ මේ සමිතිය පාලනය කරද්දී කුරුණෑගලින් ඉඩමක් මිලදී ගත්තා 125,000,000 1,25,00,000. මේ තිබෙන්නේ එම ඉඩම මිලදී ගත්ත ඔප්පුව, මේ ඉඩමේ ඔප්පුව. කෙසේ වෙතත් එම ඉඩම අධිවේගී මාර්ගය සඳහා අවශ්‍යයි කියලා පොළුල් කිරීමේදී මේ ඉඩම දැන් නැවත රජයට පවරාගෙන තිබෙනවා. එතකොට මේ ඉඩම මිලදී ගැනීමේදී ඇය කියනවා මුද්දරගාසු ලෙස 125,000,000 ගෙවලා තිබෙනවා. ඒක වැරදි. වසන්ත හඳපාංගොඩ මං හිතන්නේ ඒවත් දන්නේ නැහැ. ඊළඟට ඇය කියනවා රුපියල් මිලියන 1,000,000 මහජන බැංකුවට මේ සමිතිය උකස් කරලා තිබෙනවා. මේ අධ්‍යාපන සමපකර සමිතියේ සියලුම ගනුදෙනු පාහේ ගනුදෙනු වලින් 90%කට වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ මහජන බැංකුවත් එක්ක. මහජන බැංකුව කියන්නේ රජයේ බැංකුවක්. ඒතර මේ මහජන බැංකුවෙන් මේ සමිතියේ ඇති වුණු අධික ණය ඉල්ලුම නිසා අපේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රුපියල් මිලියන 1,000,000 ණයක් ලබා ගන්න උකස් කරලා නැහැ. තමුත් ඒකම සමන්ත ධර්මගීති කියනේන යුරිපොට වර්තාවක් දැන්. තමුත් ඒකම නල්ලච්චේ ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 106කට ආසන්න රත්තරම් බඩු හා වටිනා දොරකඩනය සොරකම් කර සැඟවී සිටි පුජ්‍යලයෙකු තමුත් ඒකම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ. ලද තොරතුරන් මත ඔහුගේ ජංගම දොරකඩනය පරීක්ෂා කිරීමේදී සොරකම් කරන ලද රත්තරම් මාලය සෙල්පි ඡායාරූපයක තිබී හමු වී ඇත. වැලිදොර පරීක්ෂා කිරීමේදී සොරා ගන්නා ලද මාල වලලු හා මුදු ජංගම දොරකඩනය සොයා ගැනීමට හැකි වී තිබේ. වැඩිදුර පරීක්ෂණ තමුත් ඒකම පොලිසිය පවත්වයි. යූ රිපෝර්ට සමන්ත ධර්මකීර්ති තමුත් ඒකම සිට. දක්ෂතම දේශීය ක්‍රීඩා කණ්ඩායම මහනුවර රග්බි කණ්ඩායම. දෙදහස් 18 වසරේ දක්ෂතම ජාතික ක්‍රීඩා කණ්ඩායම ඔබේ කණ්ඩායමද? Sports First Allianz Platinum Awards 2018. ශ්‍රී ලංකාව තුල අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ වර්ධන ඒකකයේ පූර්ණකාලීන ශාඛාවක් පිහිටුවීමට යෝජනා වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. 27 වෙනිදා දෙසැම්බර් මාසේ ඇලෙක්ස් මාෂල් ICC ඇන්ටි කරප්ෂන් එකේ ප්‍රධානිය මුණ ගැහුණා. විශේෂයෙන්ම එතුමා කියපු එක කරුණක් තමයි මගේ හදවතට ගොඩක්ම තුවාල වෙන්න වැදුනේ. එතුමා කිව්වා ලංකාව තමයි ලෝකේ තියෙන දූෂිතම ක්‍රිකට් සංගමය හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් එක තමයි ඒගොල්ලන් වාර්තා කරන්නේ කියලා. සිම්බාබ්වෙ රටේ ප්‍රශ්න තිබුණාට එහෙමමයි කිව්වේ, ඒ වචන වලින්මයි කිව්වේ. සිම්බාබ්වෙ වල ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ප්‍රශ්නයක් නැහැ. අනිත් මිනිස්සු ඇවිල්ලා අතපෙවීම නිසා තමයි ඒකේ ප්‍රශ්න තියෙන. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ උඩ ඉඳන් යට ඉඳන් යට ඉඳන් උඩට යනකම් ගන්න දෙයක් නැහැ කියන එක තමයි එතුමන්ල ප්‍රකාශ කරේ. iPad එකක් හරහා ලංකාවේ මේ වෙනකොට කරලා තියෙන පරීක්ෂණ ටික සමහර කට්ටියගේ නම් මූණවල් එසියලු දෙයත් එක්ක මට පෙන්නවා. මම හිතන එකේ රහස්‍යභාවය රැකීම මගේ යුතුයකම. ඒවා කියන්න ගියොත් එහෙම එයා ඒගොල්ලන්ගේ පරීක්ෂණයේ මේ සියලු දේ බාධාවක් වෙන නිසා මම විශ්වාස කරනවා මගේ යුතුයකම හැටියට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නොකිරීම. නමුත් මේ වාර්තාව තුළදී පැහැදිලිව තව කියලා තියෙන්නේ ලංකාවේ ඇතුළට පූර්ණකාලීන කාර්යාලයක් ස්ථාපනය කරනවා. මේකෙන් එතුමාලට පුළුවන් වෙයි කියලා හොයාගෙන 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 මේ සියලු දේවල් ටික තව මාසයක් දෙකක් ඇතුළත ඉවර කරන්න. මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා ICC කිව්වා ඇම්නෙස්ටි පීරියඩ් එකක්, එහෙම නැත්නම් කාලයක් ලබා දෙනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනාට ඉස්සරහට ඇවිල්ලා වෙලා තියෙන දූෂණයන් වංචාවන් ගැන කියන්නේ. මම හිතන්නේ ඒකේ දිනේ මේ මාසේ දවසක් ඇතුළත ඒගොල්ලන්ට දෙනවා කියලා දිනවා. මම පෞද්ගලිකව දැක්කා බොහොම කනගාටුදායක තත්ත්වයකට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පත් වෙලා තියෙන්නේ. මේක කොහෙවත් බුකියකට සම්බන්ධ වුණ ප්‍රශ්නයක්ම නෙමෙයි කියලා
හැබැයි ඊටත් එහාට ගිය පාතාලය පවා මේකට සම්බන්ධතා දක්වනවා කියන එක තමයි පෞද්ගලික මුණගැහිච්ච වෙලාවේ කිව්වේ. නවවසර පිළිගන්නට බොහෝ දෙනා මේ වෙන විටත් සූදානම් වෙමින් ඉන්නේ. ගෙවුණු වසරේ මතකයන් සමග නවවසරක නව විදිහකට අප සූදානම් ඔබව හමුවන්නට. එළබෙන නවවසර ඔබ සැමට සුබ නවවසරක් වේවා. සුබ රාත්‍රියක්. රටේ සිව්කොන රට වෙනුවෙන් රටේ සහෝදර ජනතාව වෙනුවෙන් ගමේ මිනිසුන් වෙනුවෙන් නිර්ව්‍යාජව කැප වූ අපේම ශ්‍රී ලාංකික සහෝදර සැමට එළබෙන 2019 වසර නිදහස සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා. ගම්මැද්ද මේ ඔබේ ගම්මැද්දයි.